everyone! I always wanted to give you something new, so this is our workout vlog number 1. Let's start! Hi. පළවෙනි workout log එක විදියට මම හිතුවා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි බඩ වැඩි එක. ඉතින් මේක ලේඩිස්ලට වගේම ජෙන්ට්ස්ලටත් තියෙන ප්‍රශ්නයක්. මොකද ඇඳුමක් ඇඳදම ඇඳුම ලස්සනට පේන්නේ නැහැ. ඒ වගේමයි comfortable නැහැ. ඉතින් මේ දේ නිසා ගොඩක් අය උනන්දු වෙනවා බඩ අඩු කරගන්න එක ගැන. ඉතින් කියන්න ඕනේ මම හිතනවා මගේ introduction video එක ඔයගොල්ලෝ බලලා ඇති කියලා මේ වෙනකොට. ඉතින් ඒකෙදි මම කතා කරා වගේ මගේ බර අඩු කරගත්ත විදිය මම experience කරපු විදිය ගැන තමයි ඔයගොල්ලෝ එක මම අද ඉඳන් කතා කරන්න හදන්නේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ මම gym එකකට ගියා. ඉතින් gym එකකට යනවා නම් ඒක ගොඩක් හොඳයි. ඒ වගේමයි මෙතනදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ personal coach දුෂාන්ත පෙරේරාව. ඉතින් මේ ඉන්නේ තමයි. යාව වෙනම වීඩියෝ එකකින් අපි ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් එයා මට ගොඩක් support කරා මගේ බර අඩු කරගන්න. ඒ වගේම කියන්න ඕනේ gym එකකට යන්නේ නැතුව ගෙදර ඉඳන් වුණත් අපිට අපේ බර අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒක මම experience කරා covid situation එකේදී ගෙදර ඉඳගෙනත් මම workout කරා. ඉතින් ඒ වගේ දේවල් ඔයගොල්ලොත් එක්ක අද ඉඳන් share කරගන්න තමයි මම try කරන්නේ. ඉතින් අද මම හිතුවා beginners ලට ලේසියෙන්ම කරන්න පුළුවන් බඩ අඩු කරගන්න තියෙන exercises ඔයගොල්ලොත් එක්ක කරන්න. ඉතින් මේක තමයි අපේ පළවෙනි workout video එක. අපි බලමු මොනවද කියලා. හොඳයි. ඉතින් මම ඔයාලට මුලින්ම කරලා පෙන්නන exercise එක තමයි leg raises කියලා කියන්නේ. ඉතින් මේක ඕනම beginner කෙනෙක්ට ඉක්මනටම කරන්න පුළුවන් එක. පළවෙනි දවසේ චුට්ටක් අමාරුයි. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි දිගටම මේක continue කරගෙන යද්දී ඔයාලට හරිම ලේසි වෙයි. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. එතනදී ඔයාලට මේ වගේ මැට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔය කකුල් දෙක මේ විදිහට තියාගත්තා. මෙන්න මේ මෙතනින් කකුල් දෙක මේ ඇන්ගල් එකට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ අත් දෙක glutes ගාවින් තිබ්බා. ඊළඟට තියෙන්නේ කකුල් දෙක උඩට උස්සන්න සහ පල්ලෙහාට ගේන්න. හැබැයි මෙතනදී මතක තියාගන්න ඔයාගේ කකුල් දෙක ආයේ බිම ගෑවෙන්න බෑ. මම ඔයාලට එකක් කරලා පෙන්නන්නම්. අත් දෙක මේ විදිහට තියාගත්තා. ඊට පස්සේ up down. මේ බලන්න මෙන්න මෙතනදී මම කකුල් දෙක මෙහෙම පල්ලෙහාට ගෙනාවේ නෑ. මෙන්න මෙතනදී නැවැත්තුවා. Up, down, up, down. හොඳයි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ 10 set 3ක්. ඔයා මුලින්ම කරන නිසා 10 set 3ක් පළවෙනි වීක් එකේ පටන් ගන්න. ඉතින් මේක ටික දවසක් කරගෙන යද්දී ඔයාලටම තේරෙයි හරිම ලේසි කියලා. ඉතින් අද අපි මාත් එක්ක පොඩ්ඩක් start කරලා බලමු. මම හිතනවා ඔයගොල්ලන්ට මාත් එක්කම වීඩියෝ එක play කරලා කරන්න පුළුවන් වෙයි කියලා. අපි එහෙනම් start කරලා බලමු. Okay, let's start. 1, 2, up. 4, 5. දිගටම count කරන්න. කකුල් දෙක පල්ලෙහාට තියන්න බෑ. 7, 8, 9, 10. හැමතිස්සෙම කකුල බිම ගාවන්න බෑ කියන එක මතක තියාගන්න. මෙන්න මෙතනදී ඔයගොල්ලෝ ස්ටොප් කරන්න ඕනේ. රයිට්. අපි දැන් 10ක් කරා. තව 20ක් කරන්න තියෙනවා. මම හිතනවා අපි ඒකත් මාත් එක්කම කරොත් හොඳයි කියලා. අපි ඒකත් ස්ටාර්ට් කරමු. Okay, now we'll start our second set. මතක තියාගන්න. ඔයගොල්ලෝ දිගටම කවුන්ට් කරන්න. මෙතනදී beginner කෙනෙක්ට මේ තරම් උඩට කකුල උස්සන්න බැරි වෙයි. හැබැයි තමන්ට පුළුවන් උපරිම කකුල උස්සන්න. ටික දවසක් යනකොට ඔයාට මේක හරිම ලේසි වෙයි. 8, 9, 10. right, 8, 10 ඉවරයි අපේ. දැන් අපිට එක සෙට් එකයි තියෙන්නේ. ඉතින් මම අර කරද්දි කිව්වා වගේ මතක තියාගන්න beginner කෙනෙක්ට ඒ තරම් ප්‍රමාණයක් උඩට කකුල් දෙක උස්සන්න බැරි වෙනවා. ඒ පළවෙනි දවසේ ඒ දේවල් සාමාන්‍යයි. දෙවෙනි දවසෙත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි දිගටම try කරන්න. ඊට පස්සේ මේ අංශක 90ක වගේ ප්‍රමාණයට වෙනකන් ඔයාට වගේ කකුල් දෙක උස්සන්න පුළුවන් වෙයි. මම හිතන ඔයගොල්ලෝ කලින් සෙට් එක count කරන්න නැති කියලා. අපේ last set එක තමයි දැන් කරන්න තියෙන්නේ. अब एक finish karam, okay? Right. Now we are going to start our third set. Okay. Up, down, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Right. Then api leg raises swelling 30k කරාද දවසේ අපි බලමු අපිට ඊළඟට කරන්න තියෙන මොකද්ද කියලා. හොඳයි අපි leg raises කරලා ඉවර කරා. දැන් අපි යන්නේ bent leg raises කරන්න. ඉතින් මේ exercises අපේ upper abs සහ lower abs වලට වගේම glutes වලටත් හොඳට බලපානවා. ඉතින් අපි දැන් ඊළඟට කරන්න තියෙන එක තමයි දැන් කරන්න යන්නේ. ඉතින් මතක තියාගන්න මේ exercises මාත් එක්කම ඔයාට කරොත් ලේසි වෙයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඔයා පළවෙනි පාර මේක කරන කෙනෙක් නම් අර මම කකුල උස්සනවා වගේ එච්චර උසට උස්සන්න බැරි වෙයි. හැබැයි තමන්ට උපරිම ප්‍රමාණයෙන් කකුල් දෙක උඩට උස්සන්න. මොකද මේක continuously කරගෙන යනකොට ඔයාට හරිම ලේසියෙන් මේක කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. අපි බලමු දැන් මේක කරන්නේ කොහොමද කියලා. හරි. දැන් අපි leg raise එක කරා. ඒ වගේම තමයි මේකත් මේ විදියටම අපි හිටියා. අපේ අත් දෙක glutes ගාවින් තිබ්බා. මේකෙදි කරන්නේ අපි කලින් කරා වගේ කකුල් දෙක උඩට උස්සනවා. ඊට පස්සේ පිටිපස්සට නවනවා සහ ඊළඟට ඉස්සරහට කකුල් දෙක ගේනවා. අපි බලමු එකක් කරලා. මෙන්න මේ විදියට අත් දෙක තියාගත්තා. කකුල මෙහෙම ගෙනාවා. ඊට පස්සේ මෙතනින් ඉවර කරා. 1. පැහැදිලිව බලා ගන්න. මම කවුන්ට් කරන්න කලින් ඔයගොල්ලන්ට පෙන්නන්නේ අපි එහෙනම් අපේ සෙට් එක පටන් ගමු. මම කවුන්ට් කරනවා. ඔයගොල්ලෝ මාත් එක්කම ස්ටාර්ට් කරන්න. Okay. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Right. හොඳයි අපි දැන් 10ක් කරා. අපි ඊළඟ සෙට් එක පටන් ගමු. Right? අත් දෙක තියාගත්තා. හොඳයි අපි පටන් ගමු. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Right. දැන් පළවෙනි දවසේ අපි 20ක් කරා මේකේ. අන්තිම එක තමයි දැන් කරන්න යන්නේ. අපි ඒකත් ලොකු break එකක් ගන්න නැතුව කරමු. ඔයාට චුට්ටක් මහන්සි නම් චුට්ටක් ඉඳලා පටන් ගන්නතර ප්‍රශ්නයක් නැහැ. 30ක් අපිට එකපාර කරන්න බෑ. මේ 10 වුණත් ඔයාට සමහර විට එක දිගට 10ක් කරන්න බැරි වෙයි. ඒකට ප්‍රශ්නයක් නැහැ. පළවෙනි දවසේ පොඩ්ඩක් practice වෙලා ඊට පස්සේ 30ක් එකපාර කරන තැනට ඔයා මේක practice කරන්න. හරි. අපි අන්තිම set එක කරමු. Right, අන්තික තියාගත්තා. Okay, up, 2, 3, 4, 5, nice, 6, 7, nice, 8. මහන්සි ඇති නවත්තන්න එපා. Finish. හරි, එහෙනම් අපේ bent leg raise එකත් අපි ඉවර කරා. අපි බලමු අපි ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද කියලා. හොඳයි අපි exercise දෙකක් අද කරා. ඉතින් අන්තිම එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි straight leg sit ups. ඉතින් අපි බලමු ඒක අපි කරන්නේ කොහොමද කියලා. දැන් ආට පොඩ්ඩක් tired නම් චුට්ටක් ඉඳලා මේක පටන් ගන්නතර ප්‍රශ්නයක් නැහැ. මම දැන් පටන් ගන්න යන්නේ. දැන් ඔය මෙන්න මේ විදියට ඉන්න ඕනේ. අත් දෙක අපි දැන් කරන්න යන්නේ අත් දෙක මෙන්න මේ විදියට කෙලින් පිටිපස්සට තියනවා. ඊට පස්සේ අත් දෙකත් උස්සගෙන අත් දෙක මෙන්න මේ විදියට උඩට එන ගමන් ඔයා කෙලින් වෙන්න ඕනේ. කකුල් දෙක මේ විදිහටම තියනවා. පිටිපස්සේ ඉඳන් අත් දෙක මෙහෙම තියාගෙන ඉන්න එක. ඔයා අප් වෙනකොට අත් දෙක හැමමයි. මම ඔයාලට එකක් කරලා පෙන්නන්න. Okay. අත් දෙක තියාගත්තා. Okay. පල්ලෙහාට ආවා. Up. Down. Up. Down. Up. Down. Okay. අපි එහෙනම් count කරන ගම 30ක් මේකෙනුත් කරලා බලමු. Okay, let's start. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hurry. ඉතින් මෙතනදී කියන්න ඕනේ ඔයා පළවෙනි දවසේ කරනකොට සමහර වෙලාවට ඔයාට උඩට ඉස්සෙන්න අමාරුයි. එතනදී ගෙදර කෙනෙක්ගේ සපෝට් එක ගන්න. එයාගේ අතින් අල්ලන් ඔයා උඩට එන්න ස්ටාර්ට් කරන්න. මේ විදියට දවස් දෙක තුනක් කරනකොට මේක ප්‍රැක්ටිස් වෙනකොට ඔයාට තනියම උඩට ඉසිලෙන්න පුළුවන් වෙයි. හරි අපි පළවෙනි 10 අපි ඉවර කරා. අපිට තව 20ක් තියෙනවා. අපි එකක් අක්ගාලා ඉවර කරමු. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Right. Papa dahaya tiyenne. Ora tired nan chutak rest karanna. ඊට පස්සේ මාත් එකම කරන්න පටන් ගමු. Okay. අද දෙක උඩට තිබ්බා. 1, 2, 3, 4, 5, 6, nice, 7, 8, 2, 9, 10. Finish. Right. You think? Other day, we make exercise. Practice kara. Either make a practice karanna. Amaru kene kinno na. Either I support ekkattara. Prashnayak ne. Hondai ada api exercise tunak practice kara. Iting make a digadam karanne. Etokoṭa walage bada aduwe na kila bolunṭama feel wei. Are man kiwa wage sathiyekin meka wenne ne. Ogala continuously digadama karagena yanakota. Oyalata wenasak denei. Meka කොච්චර දුරට ඉෆෙක්ට් වෙනවද කියලා ඔයගොල්ලන්ටම තේරෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට අපි කරනවා. ඒ කියන්නේ බොඩි එකේ පාර්ට්ස් වලට අපි මොනවද කරන්න ඕනේ එක්සර්සයිස් කියලා අපි channel එකේ ඉස්සරහට තව දුරටත් කතා කරනවා. මතක තියාගන්න හැම week එකේම workout video එකක් අපි release කරනවා. ඒ වගේමයි I positive බලන ඔය අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේමයි මේ වීඩියෝ එක තව කෙනෙක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා share කරන්න. ඊට අමතරව මේ දින මගේ Instagram account එක ඔයගොල්ලන්ට පුළුවන් Instagram එකේ මාව follow කරන්න. ඒ වගේමයි Facebook එකෙන් I positive like කරන්න. I think I must make a video king of Big Mother of Humble with the camp. Bye.